වසර 20කටත් වඩා වැඩි කාලයක් ධ්‍යාන වඩා පළපුරුද්දක් සහිත අතිපූජ්‍ය රණස්ගල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ආනාපානසති භාවනාව පිළිබඳව පවත්වන ලද ධර්මදේශනා 6ක් අනුපිළිවෙලින් ඔබ වෙත ඉදිරිපත් කරමු. භාවනා වැඩිවීමට පෙර මෙම ධර්මදේශනා 6ම ශ්‍රවණය කොට ඒ අනුව භාවනාවට පිවිසෙන ඔබ ඉතාම පහසුවෙන් නියත ලෙසම ධ්‍යානයට පත්වනු ඇත. ධර්මදේශනා මාලාවම ශ්‍රවණය කිරීමට මහණෙනි ධ්‍යාන වඩව් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත සරුධාවන්ත පින්නතුනි පින්නතේනි අද ධර්මදේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳවයි. අපගේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ අවසානයේදී මෙන්න මේ භාවනාව වඩලයි. ඒ නිසාම ආනාපාන සති භාවනාව පිළිබඳ ලොකු ගෞරවයක් උවමනාවක් අපි ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළ තියෙනවා. යම් කෙනෙකුට මේ ආනාපාන භාවනාව පිළිබඳ අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා නම් ඒක වඩන්න බැරි දෙයක් කියලා හිතෙනවා නම් ඒකේ තේරුම තමන්ගේ පින නැතිවීමයි. මේ ආනාපාන භාවනාව තරම් පහසු වෙන කිසිම භාවනාවක් නැහැ. ධ්‍යාන වඩන්න ඉතාම පහසුයි මේ ආනාපාන භාවනාව තුළින්. නමුත් ඒ සඳහා සුදුසුකම් ලබන්න ඕනේ. සුදුසුකම කියන්නේ තමන්ගේ සිත කය දෙක පාරිශුද්ධ කරගන්න ඕනේ. හරියට පළඟ බැඳලා කය ඍජුව තබා ගන්න ඉගෙන ගන්න ඕනේ. ඒ විදිහේ සුවයෙන් මේ 45කට වැඩි කාලයක් අවම වශයෙන් ආදුනිකයා සුවෙන් භාවනා වඩන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව තමා ඉඳගන්න ආසනය අපහසු වුණොත් එයාට භාවනාව වැඩින්නේ ආනාපානසති භාවනාව. පිටකොන්ද හරියට ඍජුව තිබුණ නැත්නම් ඒත් එයාට ආනාපාන සති භාවනාව වැඩින්නේ. ගෙල ඉස්සරහට නවාගෙන හිටියොත් එයාටත් ආනාපාන සති භාවනාව වැඩින්නේ. ඊළඟට මේ ආනාපාන සති භාවනාව වැඩීමේදී විශේෂයෙන් උවමනාවක් තියෙනවා සුදුසු කල්යාණ මිත්‍රේ. සුදුසු කල්යාණ මිත්‍රයා කියන්නේ ධ්‍යාන විමෝක්ෂ මාර්ගඵල ලබාපු උත්තමී. එවැනි කෙනෙක් ළඟ ඉඳගෙන භාවනා වඩනවා නම් ඕනම කෙනෙකුට අර කලින් කියන ලද පුහුණු වීම තියෙනවා නම් ඒ කියන්නේ නිසි විදිහට පණග පිහිටවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. බහුලව සජ්ජායනය කරලා ශ්වසන පද්ධතියේ තියෙන මල පිරිසිදු කරගත්තු කෙනෙක් වෙන්න ඕනේ. අන්න එවැනි කෙනාට සුදුසු කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඉතාම කෙටි කාලයකදී ධ්‍යාන වඩන්න පුළුවන්. එහෙම බැරි ධ්‍යාන වඩන්න අපහසු භාවනාවක් නෙමෙයි. ඒ නිසා මම නැවතත් කියනවා මේ ලෝකේ ඉහළම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන ඉතාම සරල
අම පහසු සුවදායක භාවනාව තමයි ආනාපාන සති භාවනාව. නමුත් අද මේ භාවනාව පිළිබඳව යම් යම් වැරදි මතවාද ගෙනත් දාලා තියෙනවා. ඒකට හේතුව මේ ආනාපාන සති භාවනාව වඩන්න සුදුසුකම් නැති අය වඩන්න බෑ කියලා අතහැරියා. අතහැරලා වෙන වෙන භාවනාව යන මේ නිර්මල බුද්ධ භාවනාවට අපහාස කරන මට්ටමටත් එවෙදින් තියෙනවා. ඒ පාපීන් පිළිබඳව එතනින් එහාට කතා කරන්නේ. මෙහිදී තව විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. මේ ආනාපාන සති භාවනාව ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් විස්තර වෙනවා. එකක් තමයි සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සති භාවනාව. ඒක කෙටියෙන් දක්වලා තියෙනවා. අනික තමයි දීර්ඝව දක්වලා තියෙන ආනන්ද සූත්‍රයේ, ඒකදම්ම සූත්‍රයේ, කිම්බිල සූත්‍රයේ වාය සූත්‍ර දේශනාවල ආනාපාන සංයුක්තයේ තියෙන භාවනා. ඒව හුඟක් දිගයි. මෙතනදී සමහර ගුරුවරු මේ දෙකම කියලා දෙන්න හදනවා. නමුත් මම නම් එහෙම කියන්නේ නැහැ. ඒ දීර්ඝව වඩන ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ මාර්ගඵලලාභී ධ්‍යාන වඩපු. අනිත් අයට ඒකෙන් වඩලා ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් අනිත් අය ලේසියට කියනවා සතර සතිපට්ඨාණයෙන් වැඩිනවා ආනාපාන සති භාවනාවෙන් කියලා. ඔව් වැඩිනවා තමයි. නමුත් එහෙම වඩන්න පුළුවන් කාටද? සතර සතිපට්ඨාන භාවනා ධ්‍යාන වඩමින් වඩපු කෙනාටයි අර විදිහේ වඩන්න පුළුවන් වෙන්නේ. ධ්‍යානයක් නැති මාර්ගඵලයකට නැති කෙනෙකුට ඒ දීර්ඝ ආනාපාන සති භාවනාව වඩන්න බෑ. ඒ නිසා අපි ආධුනික යෝගීන් සඳහා කතා කරන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වලා තියෙන ආනාපාන සති භාවනාව වැඩිමයි ගැන පමණයි. ඊළඟට මේ ආනාපාන භාවනාව ඇතුළු කායානුපස්සනාය භාවනාවන්ට කියනවා කායගත සති භාවනා කියලා. මොකද්ද කායගත සති භාවනාව? මෙන්න මේ කායගත සති භාවනාව පිළිබඳව සූත්‍ර දේශනාවේ ලොකු විස්තරයක් තියෙනවා. අංගුත්තර නිකායේ කී සඳහන් වෙනවා මහණෙනි එකම ධර්මයක් වඩන ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ මහත් වූ සංවේගයේ පිණිස පවත්නීය. මහත් වූ අර්ථයේ පිණිස පවත්නීය. මහත් වූ යෝගක්ෂේමයේ පිණිස පවත්නීය. ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව පිණිස පවත්නීය. ඥාන දර්ශන ප්‍රතිලාභ පිණිස පවත්නීය. යාභාව සුඛ විහරණ පිණිස පවත්නීය. විද්‍යා යුමුක්ති ඵල ප්‍රත්‍යවීක්ෂ කිරීම සඳහා පවත්නීය. කවර එකම ධර්මයක්ද යත් කායගත සතියයි. මේ කායගත සතිය භාවනාවට තමයි ආනාපාන සති භාවනාව වැඩි. ඒ වගේම එහි දක්වලා තියෙනවා මෙන්න මෙහෙම. මානෙනි එකම ධර්මයක් වැඩූ කල්ලි කයද සංහිඳේ, සිතද සංහිඳේ, විතර්ක විචාරයන්ද සංහිඳේ, සියලු විද්‍යාභ්‍යාගී ධර්මයන්ද භාවනාවෙන් පිරිපුන් වේ. කවර එක් ධර්මයක් වැඩි කලද කායගත සතියයි. කායගත සතිය කියන්නේ කායානුපස්සනාවේ ආනාපාන භාවනාව මූලිකට තියෙන භාවනා ටිකට. එතකොට එතන තියෙනවා විතර්ක විචාර සංහිඳී කියලා. කාය සංහිඳී, සිත සංහිඳී කියලා. මේන් පැහැදිලි වෙනවා කායානුපස්සනාවේ ධ්‍යාන වඩන භාවනාවත් මේ ආනාපාන සති භාවනාවයි කියලා. මුලදී ඒක සමතේට තමයි වඩන්න ඕනේ. පස්සේ තමයි විදර්ශනාවට වඩන්න. එහෙමත් පුළුවන්, එහෙම නැත්නම් මේ ආනාපාන සති භාවනාව ධ්‍යාන වැඩිමේ භාවනාවක් වශයෙන් කිනුකට වඩන්න පුළුවන්. මන සුඛ විහරණය ඇතුව ජීවත් වෙලා ධ්‍යාන වඩන්න. මේ ආනාපාන භාවනාව ප්‍රයෝජන අන්න එවැනි ශ්‍රාවකයාට විද ඉක්මනින්
විදර්ශනා ප්‍රඥාව ලබා ගන්න පුළුවන් විදර්ශනා කරලා. ඊළඟට තවදුරටත් අංගුත්තර නිකායේ කියනවා, මහණෙනි මේ එකම ධර්මයක් වැඩූ කල්ලි අවිද්‍යාව ප්‍රහීන වී විද්‍යාව උපදින්නේ, අස්මිමානේ ප්‍රහීනවන්නේ, අනුශයෝ නැසෙත් දස සංයෝජනියෝ ප්‍රහීන වෙත්. කවර එක් ධර්මයක් වැඩූ කලද යත් කායගත සත්‍යයි. එවාගෙන තවදුරටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, මහණෙනි එකම ධර්මයක් වඩන ලද්දී බහුල කරන ලද්දී සෝවාන් ඵලයේ පසක් කිරීම පිණිස පවත්නීය, සෙදගමි ඵලයේ පසක් කිරීම පිණිස පවත්නීය, අනාගාමි ඵලයේ පසක් කිරීම පවත්නීය, අරහත් ඵල පසක් කිරීම පිණිස පවත්නීයද, ඒ කවර එක් ධර්මයක්ද යත් කායගත සතියයි. මේ විදිහට මේ පින්නතුන් පින්විතෙන් ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ ඇති. මේ ආනාපාන භාවනාව කියන්නේ නිර්වාණ මාර්ගයේ තියෙන ප්‍රධානම භාවනාවක්. මේ භාවනාව නොවල ධ්‍යාන වලඳ පුළුවන් ක්‍රම තියෙනවා, කසිනාදි භාවනාව වලලා. නමුත් මේ කසින භාවනාවෙන් ධ්‍යානයක් ගත්තාම ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ, ඉතින් ඒ ධ්‍යානෙත් කරයි. නමුත් ආනාපාන භාවනාවේ විදර්ශනා භාවනාවක් වශයෙන් බලන්න පුළුවන්. ඒකයි තියෙන වාසිය. කසින භාවනාව විදර්ශනා වශයෙන් බලන්න බෑ. නමුත් ඒකෙන් ධ්‍යානයක් ලැබෙනවා. ඒ ධ්‍යානෙන් පාරිශුද්ධ වෙලා විදර්ශනා කරන්න පුළුවන්. ඊට වැඩිය ලොකු වැඩගත්කමක් තියෙනවා ආනාපාන සති භාවනාව තුළින් ධ්‍යානයකටපත් වුණු ධ්‍යාන වඩන්න පහසු. මේ විදිහේ වැඩගත්කමක් දරන මේ ශාසනයේ ප්‍රධාන භාවනා හරියට වඩන්නේ බොහොම සුළු පිරිසයි. හුඟ දෙනෙක් කියන්නේ අපිට බෑ කියලා. මේකට හේතුවක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි කායික මානසික පාරිශුද්ධියක් නැතුව, නිසි විදියට පළගබදගෙන පැයක් විතර සුවෙන් ඉන්න පුරුදු වෙන්නේ නැතුව යම් කෙනෙක් භාවනා වඩන්න ගියොත් මේක අපහසුයි, තමා කරන්න බෑ. කායික වේදනාව ඇති වෙනකොට අර සුවේ ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. ප්‍රීතික සුඛය නැතුව ධ්‍යාන වෙලින්නේ විවිධ වේදනා එද්දි. එවාගෙම කොඳුරැහෙන ඍජුව තිබුණේ නැත්නම් කොඳුරැහෙන මුල තින්නා වූ මේ විස්මිත ධ්‍යාන ශක්තිය ඉහළට ක්‍රමානුකූලව ගලාගෙන යන්නේ ආනාපාන සති භාවනාවෙන් තුලින් කෙරෙන්නේ. ඒ කොඳුරැහෙන මුල තියෙන විස්මිත ශක්තිය ක්‍රමයෙන් ශරීරය උඩට ගිහිල්ලා සිරස මත්තකේට ගන්න එක. ඒක තමයි හතරවෙනි ධ්‍යානයේදී වෙන්නේ. එහෙදී හුස්ම ගැනීම පව නතර වෙනවා. ඒ කියන්නේ උද්‍යෝගී තත්ත්වයක් තිබුණොත් තමයි ශ්වසනයට පවතින්න පුළුවන් හිතේ. සියල්ල සංහිඳුණයින් පස්සේ දහණය වෙන්න ආශ්වාස ප්‍රාශ්වාසයක් අවශ්‍ය වෙන්නේ. අභ්‍යන්තරයේ තියෙන ශක්තියෙන් ආශ්වාස ප්‍රාශ්වාසයක් ඇති වෙනවා. ඒක අභ්‍යන්තර ශ්වසනය. අන්නේ අවස්ථාවේ තමයි අවසානයේදී ආශ්වාස ප්‍රාශ්වාසය සම්පූර්ණ නැතර වෙලා හතරේ දෙහැන්ටපත් වෙන්නේ. ඒක ආනාපාන සති භාවනාවෙන් පමණක් නෙමෙයි, ඒ සතර සතිපට්ඨානයෙන් වඩලා ඉතින්ට ඉන්න ඕනේ. දැන් අපි කතා කරන්න ඕනේ කෙටියෙන් මොකද්ද මේ භාවනාවට ඉඳගන්න තියෙන බාධකය, කොහොමද මේක දුරු කරගන්නේ. ඒක දුරු කරගන්න නම් මාස තුනක් අඛණ්ඩව අපි ඉදිරිපත් කරන නමස්කාර ක්‍රම පුහුණුවෙන්ද එඹේ ආයු වර්ණ සැප බල වැඩි වෙනවා. ඒ වගේම අපි ඉදිරිපත් කරන සත්‍යයයි නිර්වාණ මාර්ගයක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙනවා සත්‍යයයි. ඒ සත්‍යයයන ක්‍රමයි නමස්කාර කරන පුදු වෙනකොට සාමාන්‍ය මාස තුනක් ඉදර විශේෂ පුද්ගලයන් නම් අවුරුද්ද ඉදර යන පංගුවකට සුමානික් පුළුවන්. නිරෝගියයිට සාමාන්‍ය අපි මාස තුන තමා ගණන් ගන්න. ඊට අඩුත් යනවා, වැඩියුනුත් යනවා.
කාලයක් තුල හරියට සුවෙන් ඉන්න පුළුවන් වෙනවා කයිරිය තියා. අන්නේ සුසුකම ලැබුණයින් පස්සේ ඔබ භාවනාවට එක පැත්තකින් සූදානම්. දැන් අනිත් පැත්ත තියෙන්න ඕනේ කවුද ගුරුවරයෙක් ඉන්න ඕනේ. මේ ගුරුවරයා කියන්නේ මේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන වඩපු කෙනෙක්ම වෙන්න ඕනේ. එයා හතරවෙනි ධ්‍යානයට නැතත් තුන්වෙනි ධ්‍යානයට පමණවත් සිත දියුණු කරගත්තු සතර සතිපට්ඨාන භාවනා සියල්ලම වැළුව කෙනෙක් වෙන්න ඕනේ. එවැනි කෙනා මාර්ගඵල ලබලා ඉන්නේ. ආන් එවැනි කෙනෙක් ඔබට කල්යාණ මිත්‍රයා වශයෙන් ලබා ගන්න පුළුවන් නම් ඉතාම පහසුවෙන් කෙටි කාලයක් තුල මේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යානපත් වෙන්න පුළුවන්. කෙටි කාලයක් කියනකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ලංකාවේ තියෙන විවිධ මිත්‍යා ව්‍යාපාර පුටු උඩ ඉඳගෙන ආවෝම් පටන් ගන්න ගියා පෑයෙන් දෙකෙන් හතරෙන් ධ්‍යානටපත් කරනවා. ඒව සම්පූර්ණ මිත්‍යාවක්. කිසිම කෙනෙකුට මේ යුගයේ පෑයෙන් දෙකෙන් හතරෙන් ධ්‍යානටපත් වෙන්න බෑ. කරවන්න බෑ. පළවෙනි ධ්‍යානටපත් කරවන්න පුළුවන් අර විදිහ විශේෂ වූ පුද්ගලයෙකුට. ඒ කියන්නේ ධ්‍යාන මොක්ෂ මාර්ගඵල ලැබු කෙනෙකුට. පුළුවන් සුසුකම් දියන් ශ්‍රාවකෙක් ඉක්මනින් ධ්‍යානයටපත් කරවන්න. ඒ කරන්න කොහොමද කියන කාරණා පිළිබඳව මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බෑ. ඒක ප්‍රායෝගික කළ යුතු වැඩ. ඔබට මේ ආනාපාන සති භාවනාව වඩන්න අවශ්‍ය නම් පින්වත පින්වතිය පොත් හොයා හැරි ඇවිදින්න එපා. තමන්ගේ භාවනා අධ්‍යක්ීමක් නැතුව පොත් ලියලා තියන අයගේ පොත් බලන්නත් එපා. ඔය පොත් රාක්කෝට එබී බැලිලා නතර කරන්න. ඔබ ඔබ දෙසකම එබී බලන්න. ඒකයි කරන්න තියෙන්නේ. ඒ එබී බලද්දි මෙන්න මේ කාරණා ගැන සැලකිල්ලට ගන්න. ඔබගේ ශ්‍රද්ධාව කොහොමද? ඔබ බුද්ධානි භාවනා උපචාර සමාධියට පත්වන ටික වැඩුවාද? නැවැඩුවා නම් මේ ආනාපාන භාවනාව පෙර ඒක වඩන්න. ඔබ මෛත්‍රී කරුණා මුදිතා භාවනාවන අඛණ්ඩව සැලකීම් කාලේ වැඩුවාද? ඉඳලා ඉඳලා වැඩක් නැහැ. මේ භාවනාවට පෙර ඔබ අඛණ්ඩව මේක අවුරුද්දක් පමණ කාලයක්වත් වඩලා තියෙන්න ඕනේ. කයේ අනියත බව අවබෝධ කර ගැනීමට මරණසති භාවනාව වැඩුවාද? ඇත්තෙන්ම මරණසතිය වැඩි යුතුයි මේ භාවනාවට පෙර. කය පිළිබඳව ඇති සුභ සංඥාව දුරු කිරීමට පිළිකුල් භාවනාව වැඩුවාද? මේ ආනාපාන සති භාවනාවට පෙර කාමච්ඡන්දය තාවකාලිකව යටපත් කිරීමට මේ අසුභ සංඥාව වඩන්නම ඕනේ පිළිකුල් භාවනාව. ඊළඟට මේ ධ්‍යාන මේ ආනාපාන භාවනාව වඩන්න කලින් ඒ සඳහා පුහුණු වෙන කාලෙදී කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ උත්තච්ච කුක්කුච්චය විචිකිච්ඡාව යන නීවරණ ධර්මයන් මොනවාද යන්න ඉගෙන ඒවා යටපත් කිරීමට කෙලෙවිත්තේ මොනවද කියලා තම කල්යාණ මිත්‍රයා නම් වහන්සේගෙන් අහගන්න ඕනේ. එවැනි ධර්ම දේශනා අහනවා මිස ඔය මෙවැනි භාවනාවකින් ධ්‍යාන වඩන්න ඉන්න කෙනාට ඔය ගුවන් විදුලි ආර්මයේ තියෙන නිතරම ඇහෙන බණ ඇහිීමේ වැඩක් නේ. එතකොට ඔබ කිසියම් එක පාරක යනවා වෙන්නේ හැමතැනම දුවනවා. ඒක වළක්වා ගන්න ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ තමන්ගේ කල්යාණ මිත්‍රයාවන් වහන්සේගෙන් පමණයි. එහෙම නැති අය තමයි ඔය අපහසුට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම මම මේ අවස්ථාවේදී ගුවන් විදුලියෙන් ඒ කරන ධර්ම දේශනා පිළියඳ ගැරහීමකට පත් කරන්නේ. ඒව කරන්න ඕනේ. භාවනාත් කරන්නේ නැති ඒක ආයතෙන් වලට යන්න නැති අපේ පින්වත් උපාසිකාවන් එවැනි බලක් කරියහලා හිත සතුටු කරගන්න. ඒක කොච්චර දෙයක්. නමුත් භාවනා වඩන කෙනාට එවැනි ධර්ම දේශනා ඇහිමින් පළක් නැහැ.
ඊළඟට දුක, දුකට හේතුව නිවන සහ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න තියෙනවද? නැත්නම් ඒක ලබා ගන්න මේ භාවනාවට කලින්. වාගේම සක්කෝ ගුණය කරණීය මෙත්ත සූත්‍රයේ දක්වලා තියෙන විදිහට සක්කෝ උජූච සූජූච සෝචෝතස්ස මුදුවනති මානි. ඒ සුවච්ච කීකරු මුදුමලු ගතිගුණ ඔබ තුළ තියෙනවද කියලා බලන්න. ඉව නැත්නම් ඔබට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න බෑ. ඔබේ නිහතමානිකම නැතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ කොහොමඩවත් යන්න බෑ. ඒක ලොකු පරිබෝධය. ඒක නැති කරගන්න. ඊළඟට කල්යාණ මිත්‍රයෝ, විශේෂ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ අය තමයි ඉහළටම ධ්‍යාන වඩලා මාර්ගඵල ලබාගෙන ඉන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පුළුවන්කමක් තියෙනවා ශ්‍රාවකයන්ට දුරස්ත වේදකට පුහුණු උදව් කරන්න. එයිදී එහෙම උදව් කරන්නේ ඒ කල්යාණ මිත්‍රයා තුළ තියෙන අදිචිත්තය තුළින් ප්‍රාතිහාර ක්‍රමයෙන්. ඒ පිළිබඳ මීට වැඩිය දේශනා කරන්න බෑ. මේක මහද්වීපකින් එහා ඉන්න කෙනෙකුට උනත් උදව් කරන්න පුළුවන් අත්දැකීමෙන් ඒ බව දැනගෙන තියෙනවා. ඒ කාරණේ තමයි අද බොහෝ භාවනාවට එන අය ඉන්නවා. හරි අමාරු ඒගොල්ලන්ට යන් ඒගොල්ලලා තියෙන සියලු දේම ඒ ආකාරයෙන්ම කරන්න බලනවා. අත් අවශ්‍ය වුණත් නැතත් අතහරින්න කැමති නෑ. ඔබට ඔබේ ජීවිතයේදී රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුනි අනවශ්‍යයි කිය අත්‍යවශ්‍ය නොවන දේවත් ප්‍රථමයෙන් අතාරින්න බැරි නම් ඔබ භාවනාවට යන්න එපා වැඩක් නෑ. ඒ අතහැරීමක් නැති කෙනාද මේ භාවනා කිසියම් දියුණුවක් ආවත් ආයේ පිරිහෙනවා. අල්ලගෙන ඉන්නද දිගින් දිගටම වර්ධනය වී යන්නේ. ඊළඟට ඔබ තුල විශේෂයෙන් තියෙන්න ඕන කල්යාණ මිත්‍රයා දෙන උපදෙස් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බාර අරගෙන වාද කිරීමෙන් තොරව අකණ්ඩව දැඩි වීරියකින් අප්‍රමාදීව ධර්ම මාර්ගයේ යෑම. අන්න ඒ විදිහ සත්පුරුෂයෙකුට තමයි මේ ආනාපාන සති භාවනාව ශ්‍රේෂ්ඨ භාවනාව පිහිටන්නේ. එහෙම නැතුව ගුරුයට පමණකුත් බෑ, මහන්සි වුණාට පමණකුත් බෑ. නිසි ක්‍රමයට මේක පුහුණු කරනයින් පස්සේ මේ භාවනාව වැඩිම හරිම පහසුයි. කෙනෙකුට ඉතාසුවෙන් පළඟ බැඳගෙන සම්භාව්‍ය භාවනා ඉරියව්වක කය ඍජුව තියාගෙන පැයකට ආසන්න කාලයක් සුවෙන් ඉන්න පුළුවන් නම්, ඔහු හොඳින් සජ්ජායනය කරපු කෙනෙක් නම්, ඔහුට සුදුසු කල්යාණ මිත්‍රයෙක් ලැබුණයින් පස්සේ ඉතාම කෙටි කාලයකින් ආනාපාන සති භාවනාවෙන් දැනටපත් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඉදිරියේදී අපි දේශනා කරනවා. ඊළඟ ධර්ම දේශනාවේදී කොහොමද මේ ආනාපාන සති භාවනාව වඩන්නේ කියන කාරණේ දේශනා කරන්න බලාපොරොත්තු වෙමි. අද කරන ලද ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. එත්තාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්බදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙම ආනාපාන සති භාවනාව පිළිබඳ ධර්මදේශනා 6හි දෙවන කොටස වීඩියෝ අංක 23 ඔස්සේ ඊළඟ ධර්මදේශනාවෙන් නුදුරදීන් බලාපොරොත්තු වන. තෙරුවන් සරණයි.